අලුත් ලෝකය, අලුත් ලෝකය, හරිමදේ හරියට, හරිමදේ හරියට. දිවිඩියා රෝග පාලනයට වැදගත් වන ගුණදායක ආහාර. ලෝකේ වැඩිහිටි ජනගහනය වැඩි වශයෙන් පීඩා විඳින රෝගයක් ලෙස දිවිඩියාව හැඳින්විය හැකිය. එවිට මේ රෝගේ වැළඳුණු පුද්ගලිකුගේ දෛනික ආහාර රටාවද වෙනස් කිරීමට සිදුවේ. එවැනි රෝගියෙකුට තමන් ඇලුම් කරන සෑම ආහාරයක්ම ආහාරයට ගැනීම නුසුදුසුය. දිවිඩියා රෝගෙන් පීඩා විඳින රෝගියෙක් පොදුවේ ආහාරයට ගත යුතු ආහාර කාණ්ඩ කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. එළවලු, කැලරි ප්‍රමාණය අඩු ආහාර කාණ්ඩයක් ලෙස එළවලු ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකරය. ඒ වගේම කෙඳි සහිත එළවලුවල පවතින තන්තුමය කොටස් මගින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කර ගැනීමට පුළුවන්. එළවලු මගින් කාබෝහයිඩ්‍රේට් මෙන්ම ඉන්සියුලින් ප්‍රතිරෝධතාව වැඩි කරන සම්පෘක්ත මේදය ශරීරයට ඇතුළු වන ප්‍රමාණයද අවම කරගත හැකි. කෙඳි සහිත ආහාර වශයෙන් කොහිල, කෙසෙල් බඩ වැනි දෑ ආහාරයට ගැනීමට පුළුවන්. පළතුරු, පළතුරුද එළවලුවෙන් කැලරි අඩු ආහාර කාණ්ඩයකි. පළතුරු වල කෙඳි බහුල වශයෙන් අඩංගු වේ. මේවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් මිනිසාගේ ස්නායු, ඇස් හා හෘදය වස්තු ආරක්ෂා කරයි. ඒ කෙසේ වෙතත් පළතුරු වලද ස්වභාවික සීනි හා කැලරි අඩංගු වන නිසා අධික ලෙස පළතුරු ආහාරයට ගැනීම දිවිඩියා රෝගීන්ට එතරම් සුදුසු නොවේ. මාංශ භෝග, මාංශ භෝගයනු තන්තු වැඩි වශයෙන් පවතින ආහාර කාණ්ඩයකි. මේ ආහාර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරුම කුසගිනි නොදැනේ. මාංශ භෝග මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගය අඩු කර ගැනීම හරහා රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම වළක්වා ගත හැකිය. බෝංචි, මැහැ, සෝයා බෝංචි ආදී දිවිඩියා රෝගියෙකු අනිවාර්යෙන් ගත යුතු ආහාර වේ. මාළු, මාළු වල ප්‍රෝටීන් සංඝටකයේ බහුලව තිබේ. මේද බහුල මස් මාංශ වෙනුවට පරිභෝජනය කළ හැකි හොඳම ආහාරය වන්නේ මාළුයි. මාළු වල අන්තර්ගත ඔමේගා 3 සංඝටකයේ මගින් මිනිස් ශරීරයේ කිරීටක දමනය පිරිසුදු කරයි. එම නිසා දිවිඩියා රෝගීන්ට මාළු අනුභව කිරීම වඩාත් සුදුසුය. නිවැරදිම පිළිවෙත වන්නේ සතියකට දෙවරක් මාළු ආහාරයට ගැනීමය. ඔමේගා 3 බහුලව පවතින සැමන්, කුම්බලා හා කෙළවල්ලන් වැනි මාළු වර්ග දිවිඩියා රෝගීන්ට ඉතාමත් යෝග්‍ය වේ. ඇට වර්ග, හෘද රෝග අවම කරගත හැකි මේද සංඝටක ඇට වර්ග තුල අන්තර්ගතව ඇත. මේවායේ අන්තර්ගත මේද මගින් ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව අවම කර රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට පුළුවන්. ස්නායුපද ආබාධ හා අක්ෂි රෝග වළක්වා ගැනීමටත් ඇට වර්ග ආහාරයට ගැනීම මගින් හැකියාව ලැබේ. ඇට වර්ගවල බහුල වශයෙන් අඩංගු වන්නේ විටමින් ඊ. ඇට වර්ගවල තිබෙන කෙඳි ස්වභාවය හා මැග්නීසියම් බහුල බව නිසා එහි පවතින ස්වභාවික කැලරි ප්‍රමාණයද වැඩි වේ. ඔලිව් තෙල්, හෘදය ආබාධ අවම කරන හිතකර මේදයේ අන්තර්ගත ඔලිව් තෙල් මගින් ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව අවම කර රුධිරගත සීනි මට්ටම පාලනය කරයි. ඒ කෙසේ වුවත් දිවිඩියා රෝගීන්ට මේ තෙල් වැඩි වශයෙන් භාවිතය එතරම් සුදුසු නොවන්නේ ඔලිව් තෙල් හැන්දක කැලරි 119ක් අඩංගු වන නිසාය. එම නිසා දිවිඩියාව පවතින රෝගියෙකු තම සීමාව දැනගෙන ආහාරයට ගත යුතු දෙයක් ලෙස ඔලිව් තෙල් හැඳින්වීමට පුළුවන්. යෝගට්, ප්‍රෝටීන් බහුලව පවතින ආහාරයක් ලෙස යෝගට් හඳුන්වා දීමට පුළුවන්. ශරීරයේ ස්ථූලතාව අඩු කරගත හැකි කැල්සියම් සංඝටකද එහි අඩංගු වේ. කුරුඳු, ඔබ පිසගන්නා ව්‍යංජනයට කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කරගන්නේ නම් ඔබේ ශරීරයේ නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කර රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට පුළුවන්. නවතම අධ්‍යයනයකට අනුව පරීක්ෂකයන් සොයාගෙන ඇත්තේ දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙකු විසින් දිනකට කුරුඳු තේ හැඳි භාගයක් ලබා ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම අඩු කරගත හැකි බවයි. ඉතින් මේ වගේ තොරතුරු දින්න පතාම නරඹන්න පහලින් අලුත් ලෝකයේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා, ඔබට ජය වේවා.